ගරු ස්වාමීන් වහන්ස අපි දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්ස ආ එහෙම වෙන්න පුළුවන් දැන් සිදුවත් කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝනා මේ සාරාසංග කල්පලක්ෂ කීයකට ඉස්සරහද එයාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලැබනකොටම යසෝදරාව යාට එවලි මුණ ගැහිලි ඉවරයි එනං එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන. ඒ නිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒවා ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නොවන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. එදා අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ සීලේ දුර්වලභාවය වෙනවන. නමුත් එහෙම නැතුව හොඳ සමග සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතොර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ල සීලය හොඳින් වැඩුවා හොඳින් සද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ල මේ ජීවිතේ සීලය තුල ශක්තිමත් ජීවත් වෙනවා. සද්ධාව තුල ශක්තිමත් ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. එතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. තේනවා. එතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ටපත් වෙලා සද්ධාවෙන් බැහැරටපත් වෙලා නමුත් මනුෂ්‍ය ජීවිත ලැබලා එනකොට මේ ජීවිතේ දුත් සීලෙන් දුර්වල වෙනකොට නෝනා ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒ කියන්නේ සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද? දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. ඉතින් ඔය ඒ දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්හි අපිටලා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස එම කර්මානුරූපී දුක් සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද? මෙහෙමයි නෝ මං ඒකයි කිව්වේ අපි කරාගත් ආයුධේ අපිට ලැබිලා තියෙන. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකේ අත මෙච්චරක් උසලකව මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගියේ සුමානේ මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගෙන් වචනෙන් කියන ස්වාමීන් වහන්සේ මගේ නෝන යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් වෙනවා මං කොච්චර කියන දේ අහන්නේ නැහැ යා ද්වේෂය තුලමයි ඉන්නේ කිව්වා. මං ඒ වෙලාවක පුතේ ඔබම කියනවා ඔබේ නෝන යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝන ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලායි. තේරුණා. ඒ නිසා නෝනා යක්ෂණියක් වුණ දෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරුණා. මොකද ඔබ කරා වූ දෙයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ ආද? තේරුණා. දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්යා මාස පහක් විතර ගියාට පස්සේ හමු වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරුණා. දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරුණා. නමුත් කවදා හරි දවසක අපි ওই ප්‍රශ්නේ මිදෙන්න නම් නෝනා අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරුණා. අපි එන්න ඕනේ තැන මොකද්ද? බුදුරජාන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහසાગරේ ජලයට වැඩි කියලා. තේන අපි අකමැති බිරින්දෑවරු ලැබලා අප අකමැති සහෝදරියෝ ලැබලා අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහසાગරේ ජලයට වැඩි කියලා නෝන. එහෙනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරේ නිමන් හිඳින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතේ ලැබුවා වූ බිරින්ද මේ භව ගමනේ ලබන අවසාන බිරින්දයි කියන තැනට එන්න වෙනවා නෝන. තේරුණාද? මේ ජීවිතේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමි පුරුෂයා කියන තැනට එන්න වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැර පරුම ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට බයින්න බෑ. තේරුණාද? මොකද පෙර ජීවිතේ මමත් මගේ ස්වාමි පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ වෙයි ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝන මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ ඔළුව නවල සිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුකක්, සාම්පුරුෂයා කියන්නේ දුකක්. ඒ නිසා මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයායි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැනක ඉඳලා ඒ චිත්තය ඇති කරගෙන ගුටි කන තරමක් ඔළුව පහත් කරගෙන ගුටි කාමින් අපිත් එක ජීවත් වෙන්නයි තියෙන්නේ. මොකද මං කරපු දෙයකුයි මම මෙදීනේ. තේරුණා. එහෙම නැත්නම් ඉහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුළ
තවතවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නෑ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නෑ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. නමුත් බුදුරයන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලබන අවසාන ස්වාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිරිඳක් ස්වාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. තේරෙනවා. එතන තමයි ගැළවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙනවා අපිටත් අප්‍රමාණයි ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ස්වාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙමයි මෙහෙම කියලා. නමුත් ඉතින් කරගත් ආ우දේ අපි ලබන්නේ. ඉතින් තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත් ආ우දේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. එනිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහද්දි දෙවනි පාරට හිස නමන්න ඒ ගුටි ගන්නේ බිරිඳගෙන්නේ මේ ඔබේ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ.